ไทยก็ปัจจัตถังเวยุกานิอัตถปุริเทรวันสรรปรารถนาการณ์สีลุ่มดินาทอีทิ้งอาดาพิเมวิติตมาดิสาคัชชาวแคนเดวีบันดุลกุณวาร์ดเนกีอัตโนมติกเมดิฮัตวีมาตเมย์อุรุกอดวัตต์วิหารสถานีขดาอิวัตการันมหามาร์กสังวาร์ดนอธิการีวิสินอภิทัตโนดันมาอดุมตรมิสิตาสิยาคตเทวันเนตุวะอธิการนิโยเกะคาร์เกนิตุบุนาอาปิตปุลวังุนาอีดาวเสดีวารนิโยเกะกันเนเฮมันอติบุนานังกันเนเบริุนานังเฮมะอัตเดหามุดานิลดารินทุนสิยาควิตรัยคารังเกวิลลาเมย์วิหารสถานีขดาอิวัตการันนัตมาอีอุนคาติกุตุกัลเลติบุนีอีทิ้งอัตตรมิอุรุกอดวัตต์วิหารสถานีเคเลคียันเนวาร์ชเอ็ดดานนัมสีอาสูนามีดูบัตเพนวาโอรุโกดวัตต์วิหารสถานีโบดิรุคเช่คันเนอากมิกะคาติุตตะกัดสันดาห์นักการสภาเวเอกมาติกะทีนดูอานุวัตมาอีเมกเอ็ดดานนัมสีอาสูนามีดอปิตลาบาดินเอวะเกมัตมาอีเมวิหารสถานีเคเลคียันเนอีโกลุคีเนวิตรอานาวาสรีดิกรีเมห์มาคาตาวาคีโนอานาวาสรีดิกรีมักนังอภิยานวาบาวด์ดคาติุตุเดปาร์เมนติโคโฮมัตเดลียาปัดินชีคาร์ลตีนเอมันลียาปัดจีกันนุกDedas hati di, warga Dedas hati tunggini masa nampen datamai, mereka liapa dini cikaran ni. Lanka wakilekan api hemo ma pilihkan nama, kahdin tumat pilihkan nama, mereka bauddha ratak kienek. Oh nama ratak, eh ratte atulat ena kote, eh ratte ananne taavi, pain tienno. I think, katuna ayki indang des, vides, yelo ma sancharikko Lanka wate ena kote, istilah ma dakin naham benne budhu pilma wahanse datamai mevi tiete khada ibat karan nahadani. Me budhu pilme vitarak neve metana khadani. මුළු විහාරස්ථානේ විවත් කරන්න හදන්නේ. ඉතින් අපි අහනවා තිරසර සංවර්ධනය කියලා කියන්නේ ගස් කොළන් කපලා කොන්ක්‍රීට් වනාන්තර හදන එකද? විශේෂයෙන් අපි කියන්න ඕනේ මේක දැනගත් විගස අපි ජනාධිපති තිලේකම් තරිඳු කල්දේරට අපි මේක මතක් කරා. එතකොට අග්‍රාමාත්‍ය තිලේකම් කාර්යාලය දැනුවත් කරා. ජනාධිපති තිලේකම් කාර්යාලය දැනුවත් කරා. බන්දුල ගුණවර්ධන අපි පුද්ගලිකව ගිහිල්ලා හම්බුණා. එතෙන්දි මොකද්ද බන්දුල කිව්වේ? එහෙම මේ ඔබ වහන්සේලාට ඕන පිළිමිටි කරන් යන්න තැනක් තැන කියන්න අපි ගෙනහිල්ලා දෙන්නම්. එහෙම මේ අපිට තැන් දෙන්න නැහැ කිව්වා. භික්ෂුවකට ආමන්ත්‍රණය කරන විදිහවත් බන්දුල ගුණවර්ධන මහත්මයා දන්නේ නැහැ. ඒ වගේම තමයි අපි පැහැදිලිව සිහිපත් කරන්න ඕන මේක මහජන කැළඹීමක් දක්වා යන්න පුළුවන්. ඒ නිසා මහජන කැළඹීමක් ඇති වෙන්න කලින් අපි මේ කියන්නේ මේ වගේ මෝඩ වැඩ බන්දුල ගුණවර්ධන මැතිතුමනි ඔබතුමා සිද්ධ කරන්න එපා කියන එක. ඒ වගේම ඇත්තටම අපි දැන් මේ ස්වාමීන් වහන්සේට අතුනේ සිතාසියක්වත් එවල තිබුණේ නැහැ. විශේෂයෙන් අපි දන්නේ නැහැ මේක කඩා ඉවත් කරන්න හේතුව මොකක්ද කියන එක. ඉතින් අපි අහනවා ওই තරමට අපි දැක්කා පහුගිය දවස්වක ජනාධිපති ලේකම් කාර්යාලය තුල මම දන්න විදිහට සාකච්ඡාවක් තිබුණා. එතෙන්දි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කියද්දි මේක කඩා ඉවත් කරන්න එපා කියලා බන්දුන ගුණවර්ධන මහත්මයා කියනවා මේක කඩනෝමයි කියලා. ඉතින් මම දන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා. අපි කතා කරන ඕනේ හැමෝටම කතා කරලා තියෙනවා. අපිට අන්තිම තීරණය ගන්න වෙලා තියෙන්නේ මහජනතාව දැනුවත් කරන එක. මේ ප්‍රදේශයේ ඉන්න ඔබට පේනවද මේ ප්‍රදේශයේ වැඩවාසය කරන සියලුම භික්ෂුන් වහන්සේලා මේකට තදින් විරුද්ධයි. අපිට ආරංචිලා තිනෝ පූජනීය ස්ථාන 28ක් මේ විදිහට කඩලා ඉවත් කරන්න හදනවා කියලා. ඔබට මතක ඇති පහුගිය කාලේ බෝධින් වහන්සේලා ඉවත් කරන න්‍යාය පත්‍රයේ මේකෝ වැඩ කරා. එතෙන්දි කොච්චර මහජන කැළඹීමක් ඇති වුණාද කියන එක. ඒ වගේම මේ නැති බිල්ලෙක් මවන එක තමයි කරන්නේ මෙතන සංවර්ධනයක් කරනවා කියලා. ඔබට පේනවා කලින් පුරාතනයේ බැලුවොත් ඔබ අහලා බලන්න මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඉන්නව අවුරුදු 50කට අධික කාලයක් මේ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පරණයි. ඒ වගේම පර්චස් 80 ගාණක් මේකට තිබුණා. මහා මාර්ග සංවර්ධනයේට කියලා ඉඩ ගියාට පස්සේ දැන් තියෙන පර්චස් 20 ගාණයි. මේ තියෙන මේ ප්‍රදේශයේ ඉන්න සියලුම මිනිස්සු අස්සම් කරපු ලේකන මේකට විරුද්ධව. ඒ වගේම තමයි ප්‍රදේශයේ මහා සංඝරත්නියත් අස්සම් කරපු ලේකන අපි ළඟ තියෙනවා. ඉතින් උන්වහන්සේලාත් මේකට විරුද්ධයි. ඉතින් අපි සිහිපත් කරනවා බන්දුල ගුණවර්ධනගේ එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පුද්ගලික දෑවැද්දක් හෝ පුද්ගලික භූමියක් නෙවෙයි ලංකාව කියලා කියන්නේ. ඒගොල්ලන්ට ඕන ඕන විදිහට මේ බෞද්ධ රටේ සිද්ධාස්ථාන ඉවත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ මඩකලපුවේ ජාතිවාදයේ අවසන් හැදුවා. ඊට පස්සේ ජෙරම් නතාෂ ඒගොල්ලෝ ඉදිරිපත් කරගෙන ජාතිවාදයේ කෝලාහලයක් ඇති වෙන්න පටන් ගත්තා. දැන් මේ කරන්නේ නැවත ජාතිවාදී කෝලාහලයකට අවශ්‍ය පසුබිම හදන එක. ඒ නිසා අපි කියන සබුද්ධික ජනතාවට මේ කිසිම කලබලයක් ඇති කරගන්න එපා. ඇති කරගන්න නැතුව මේ ප්‍රශ්නට මුහුණ දෙන්න මහා සංඝ රත්නයත් එක්ක ඒකරාශී වෙන්න. මොකද අද මේ පන්සලට අත තියුවොත් හෙට ඔබගේ විහාරස්ථානයට ඔබගේ ගමේ තියෙන පූජනීය ස්ථානයට අත තියන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා. අපි දැනුවත් කිරීම ගැන බැලුවොත් මේ අපේ මේ විහාරස්ථානයේ අයිති අපේගේ කෝට්ටේ පාර්ශ්වේශී කල්යාණ සාමග්‍රී මහා සංඝ සභාවේ
ඒ අදාළ නිකාය පාර්ශවයට අපි දැනුවත් කරලා තියෙන අනුනායක හාමුදුරුවෝ දැනුවත් කරලා තියෙනවා මහානායක හාමුදුරුවෝ දැනුවත් කරලා මේ පාර්ශවයේ භික්ෂුන් වහන්සේලා මෙතෙන්ට මැදිහත් වෙලා තියෙනවා විශේෂයෙන් ඉත්‍යාපනේ ධම්මාලංකාර මහානායක හාමුදුරුවෝ තමයි මේ පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ විදිහට කටයුතු කරන්නේ උන්වහන්සේලා අපි දැනුවත් කිරීම කරලා තියෙනවා ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ තියෙනවා දැන් වෙලා තියෙන 9 වෙනි වගන්ති ව්‍යස්තාවේ 9 වෙනි වගන්තියෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කළ යුතුයි කියලා තියෙද්දි දැන් වෙලා තියෙන්නේ මේ දූෂිත දේශපාලඥයින්ගෙන් බුද්ධ ශාසනය බේර ගන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා අපි ජනතාවට සිහිපත් කරනවා මේ පාලකෝ කවුරුවත් බුද්ධ ශාසනයටවත් කිසිම ජාතියකට ආගමකට ආදරේ නැහැ මේ දේශපාලඥ මේ දූෂිතව කටයුතු කරන්නේ මේගොල්ලන්ගේ බඩගෝස්තරය රැකගන්න සහ ඒගොල්ලන්ගේ බඩවීත රැකගැනීමේ කූට උපායක් මේ ක්‍රියාත්මක කරන අපි ඒකට භික්ෂුන් වහන්සේලා විදිහටත් මහා සංඝරත්නයේ විදිහටත් බෞද්ධ ජනතාව විදිහටත් සමස්ත ජනතාව විදිහට ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රකාශය අපි මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. දැන් මේ විහාරස්ථානයේ මේ බුදු පිළිම වහන්සේ කඩා ඉවත් කරන්න කියලා තියෙන මේ හේතු විදිහට උන් දක්වන්නේ මොකක්ද? ඒ කියන්නේ උන් කියනවා ඒ කියන්නේ නිශ්චිත හේතුවක් දැන් අපිටත් වහන්න ඕනේ හේතුව මොකක්ද කියන එක. නිශ්චිත හේතුවක් නැහැ. මේක ඇත්තටම අපි කතා කරනවා ඒගොල්ලෝ කියනවා මේ හරියෙන් පාලමක් යනවා කියලා. එහෙනම් පාලමක් ගියොත් එහෙනම් මේ පිටිපස්සේ තියෙන ගොඩනැගිලි සේරම කඩන්න වෙනවා. අනික අපි ළඟේ මැප් එක තියෙනවා. ඒ මැප් එකට අනුව කිසිම ආකාරයේ මේ විහාරස්ථානයේ තියෙනක බාධාවක් නෙවෙයි. මන් දන්නේ නැහැ මේ බෞද්ධ රටක මේ බුදු පිළිමේ මං හිතන බන්දුල ගුණවර්ධනලාට ඒ වගේ මේ අයට මේ බුදු පිළිමයක් තියෙනකොට ඒක පේන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මට නම් පේන්නේ වෙන අපි දන්නේ ඇයි මෙහෙම කඩන්නේ කියලා. මොකද එහෙම කඩනවා නම් මොකද බුදු පිළිමේ විතරක් නෙවෙයි විශේෂයෙන් අපි අවධාරණය කරනවා බුදු පිළිමේ නෙවෙයි මුළු විහාරස්ථානෙම ඉවත් කරන්න කියලා තියෙන්නේ. එහෙම බුදු පිළිම ඉවත් කරනවා නම් ඉවත් කරන ක්‍රමවේදයක් තියෙනවා විහාරස්ථානේ. මෙහි ඉන්න හාමුදුරුවන්ට මේ ප්‍රදේශයෙන් සුදුසු භූමියක් තෝරා දීලා එතන මේ අපේ පුංචි හාමුදුරුවෝ ඉන්නවා ස්වාමීන් වහන්සේ ඉන්න උන්වහන්සේලාට අවශ්‍ය විහාරස්ථානය සකස් කරලා දීලා එතෙන්ට බුදු පිළිම ටික වඩම්මලා හාමුදුරුවෙක් ඇවිල්ලා මේක කතා කරලා ඒ මොකුත් නැහැ නිකන් මේ හරියෙන් නිකන් රජෙක් කියලා බඳුන ගුවර්ධන මේ දවස්වල කොහොමවත් පිම්බිලා නින්නේ රජෙක් කියලා හිතාගෙන Tamanට ඕන ඕනි තීන්දුව తీරන ගන්නවා. ඒක කරන විදිහක් තියෙන විදිහට කරනවා නම් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කියනවා බුදු පිළිම පොඩ්ඩක් පිටිපස්සට ගන්න බාධාවත් තියෙනවා කියලා අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හැම සාමකාමී වැඩ කරන්න කැමතියි. නමුත් මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ට ඕන දේ ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා එහෙමනම් මේගොල්ලෝ මහජන නියෝජිතව නෙවෙයි. මේගොල්ලෝ මේ රට විනාශ කරන්න ආපු මිනිස්සු ටිකක්. ඒක තමයි අපිට ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ. මෙයක් ආගම්වාදී තවත් එක් කොටසක්ද? ඔව් මේගොල්ලෝ මෙහෙමනේ රාජපක්ෂවරු ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා එකතු වෙලානේ මේක අපි පැහැදිලිව 2022 දී අරගලයක් කරා මේ රටේ දැවෙන ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ මේගොල්ලෝ අල්ලියයි පොහොට්ටුයි ඔක්කොම එකතු වෙලා බලයට ඇවිල්ලා දැන් මේ හදන්නේ මොකද්ද? ජාතිවාදී කෝලාහලයක් හදලා තවත් පක්ෂයකට මොකක් කරන්න හදනවද? මේක බලය දෙන්න හදන්නේ. ඒ නිසා අපි කියනවා ඒ වගේ දෙයකට ලෑස්ති වෙන්න අපි බොහොම අහිංසකව සිංහල දෙමළ මුස්ලිම් හින්දු ඉස්ලාම් බෞද්ධ කතෝලික හැමෝම සහජීවනයෙන් ජීවත් වෙනවා. ඒ නිසා අපි කියන ඒ වගේ දෙයකට උත්සාහවත් වෙනවා. මේක පොදු ප්‍රශ්නයක්. මේක තුළ නැති ජාතිවාදයක් ඇවිලෙන්න පුළුවන් නැති ආගම්වාදයක් ඇවිලෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දෙයකට මේ රට තල්ලු කරන්න එපා කියන කාරුණික ඉල්ලීම අපි රජෙන් ඉල්ලා සිටින්න කැමතියි. අවසාන වශයෙන් තීන්දුවක් ගත්තොත් මේ කඩන ඉවත් කරන්න කියලා මොකක්ද උපවාසලා කරන්න බලන්න. මෙහෙමනේ ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන මහණෙනි වෘක්ෂ මූලයේ තමයි නුඹලාගේ නියම තැන. අමතර ලැබීම් තමයි මේ සේනාසන කියන දේවල්. ඉතින් ප්‍රදේශයේ මිනිස්සු කියනවා නම් අපිට මේ බෝධිය ඕන නැහැ. ස්වාමීන් මේ මොකද මේ බෝධිය විශේෂයෙන් මෙතන සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඇවිල්ලා ආශිර්වාද ගන්න ලෙඩකට දුකකට උනත් බාරහාර වෙලා යන බෝධීන් වහන්සේ නමක්. ඉතින් රජේ කියනෝ නම් බුද්ධහමර ප්‍රමුඛස්ථානයේ දෙන රජේ කියනෝ නම් ওই බෝධිනික ඔක්කොම කපල විනාශ කරන්න ඕන කියලා. ඊළඟට හාමුදුරුවොත් පොඩි හාමුදුරුවොත් මහපාට ඇදලා දානවා නම් ඉතින් අපි දන්නේ මොකද්ද කරන්න ඕනේ. අපිට ඉතින් පාත්‍රය තියෙනවා. අපි පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. ඔය ගස් කොළන් තියෙනවා. ගහක් කොළකට වෙලා වාඩි වෙලා ඉතින් වෙන කටයුතු කරන වෙන ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. අවශ්‍ය තීරණ මහජනතාව ගත යුතුයි කියන එක තමයි අපි සිහිපත් කරන්නේ. එතකොට මේ අද දිනේ තමයි මේ කඩා ඉවත් කරන්න කියලා උසාවිනෝ කියන ලබාගෙන තියෙන්නේ. එතකොට දැන් මේක දීර්ඝ වුණාද? ඔව් ඒ කියන්නේ අපි මේක 23 වෙනිදා තමයි හමුදා නිලධාරීන් 300ක් විතර මෙතනට කැඳවලා කඩල ඉවත් කරන්න සූදානම් වුණේ. ඊට පස්සේ අපි මේක දැනගත්තට පස්සේ අපි අභියාචනාධිකරණයට පෙස්සමක් මේ ආයාචනයක් ඉල්ලීමක් කරලා රීට් ආඥාවක් ලබා ගත්තා. ඉතින් ඒක යම් නිශ්චිත දින ගානකට වළංගුයි. ඊට පස්සේ ආපහු මේගොල්ලන්ට පුළුවන් කඩන්න. ඉතින් ඒ නිසා අපි කියනවා අපිට මේ නඩුව ජයග්‍රහණය කරගන්නකම් මහජන සහයෝගය දෙන්න. ඒ වගේම තමයි අපි උසාවි තීන්දුව අපි පිළිගන්න කැමැති. මොකද අපි පවතින නීතියට ගෞරව කරනවා, අධිකරණයට ගෞරව කරනවා. ඉතින් අද අපි ඊයේ දවසේදී රීට් ආඥාව ගත්තේ නැත්තම් අද මේ වෙනකොට මේ පන්සල බැකෝ යන්ත්‍ර දාලා කඩන මට්ටමට ගෙනහැල ඉවරයි. ඒ නිසා අපේ මැදිහත් වීම නිසායි
ආගම්වාදී කෝලාහලයක් අද කොළඹ සිද්ධ නොවුණේ. ඉතින් ඒක අපි පැහැදිලිව සිහිපත් කරන්න කැමතියි. asianmirror.lk